නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දශක 30ක් යුද්ධෙන් බට කෑවේ අපි මව්වරු, දියණියෝ, කාන්තාවෝ. අද අපේ දියණියකට පාර යන්න බෑ. අපේ අම්මා කෙනෙකුට පාර යන්න බෑ. ඒ තත්ත්වය උදා කරලා තියෙන්නේ මේ රටේ විවස්ථාදායකය සහ විධායකය අතර පසුගිය කාලයේ බලය නිසා දෝලණයට පත් වුණා. ඒ බලය නිසා අත්නොමතික තීර්ණ තීන්දු අන්තවාදී නායකයෝ සමහර තැන්වලදී මේ විවස්ථාදායක විධායකයේ බලතල දෝලණේ හමුවේ තමන්ගේ ඒ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න මේක දඩමීම කරගත්තා. එහෙනම් අපි මෙතෙන්දී අපේ රටත් අපේ ආගමත් ජාතියත් රටක් වශයෙන් සංස්කෘතිකම වශයෙන් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් මේ සියලු ජන කොටස්වල සියලුම අම්මාවරුන් එකට එකතු වෙන්න ඕනේ මේ මොහොතේ. එහෙම නොවුනොත් අපේ රටට අපේ දරුවන්ගේ අනාගතයට වග කියන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එදා බණ්ඩාරනායක මැතිතුමා අපේ ලේකම්තුමිය කිව්වාගේ මේ පක්ෂයෙන් එළියට ගියේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමන් එක්ක එකට එළියට බැස්සේ එක්සත් ජාතික පක්ෂයේ වාමාංශික කඳවුරේ. එහෙනම් අද ඩී.ඒ. රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රරත්නයක් මේ රටට නායකත්වයේ දීලා වැඩක් කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ම ජනාධිපති අපේක්ෂකයා කරනවද? 88-89 කාලේ අම්මලගේ දුක් ගිනි අඳෝනා මැද්දෙන් මිනී සෑවල් දර සෑවල් පත්තු කරපු ප්‍රේමදාස මහත්තයාගේ පුතා මේ රටේ ජනාධිපති කරනවද? තමන්ගේ රුධිරය අම්මා කෙනෙක් දරුවෙකුට රුධිරය කැටි කරලා බෝලා තමන්ගේ පිය සෙනෙහස මව් සෙනෙහස කැටි කර ගන්නට බැරිවිච්ච ජනාධිපති කෙනෙක් කොහොමද තමන්ගේ රටේ තමන්ගේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්නේ? එහෙවු කෙනෙකුට අපි රට බාර දෙනවද? තමන්ගේ සිරුර තුළ ඒ පිය සෙනෙහසේ කැක්කුම කැකෑරෙන්නේ නැත්තම්, මව් සෙනෙහසේ කැකෑරෙන්නේ නැත්තම් එවැනි කෙනෙක් තමන්ගේ රට තියා තමන්ගේ පවුල ආරක්ෂා කරන්නේ කොහොමද? අපිට මේ වෙලේ අපේ රටේ අනාගතය තීරණය කරන ඉතාමත් සංදිස්ථානයක් ලා දෙන ආදරණීය අම්මලට, ආදරණීය අක්කලට දෙසරයක් හිතන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනවා කියන්නේ මේ රටේ මේ කාන්තා පරපුරේම විතරක් නෙමෙයි, සියලු දෙනාගේම අනාගතය රැඳිලා තියෙන එතුමා දිසාවට යොමු වෙනවා. Breaking Dr. Okay.